ගුවන් යයාලෝ හැම දෙනාටම අදත් හැමදාමගේ වීඩියට සාතරයෙන් පිළිගන්නවා ඉතින් ඩම් කැනස්වර්ගේ සාකයක් ජලමාධදේ මුල්ල අදවල තමයිම මේ ලට පෙන්වන්නේ ඉතින් අද වීඩිය එකෙන් හමගෙනාවේ මේ ඩම් කැනස් වර්ගේ සාක් කොටසක් ඇතැ කඳකොටසක් කොහොම ජලමාදදේ මුල්ලදලා ඇත් ත්‍රෝපණය කරගන්න කියන එක ඉති මෙවිදියට ම මේ සාකකන්දේ කොල ටික වි රයින් කරගන්නවා ඔයාලට පුළුවන් කොලයින් නොකරත් මේ සාගකන්ද පැළකරගන්න මේ සාකවර්ග ගැන හැඳවීමක් කළොත් මේ සාකවර්ග ඇත්වන්නේ ඇරේෂී පවුලට නිවර්තන කාලිත් තමයි මේ ශාකවර්ග මල්පිපෙන්න්නේ. ඉටිං විවිධ වර්ගවලින් මේ ශාකය හඳුන්ගනවා ඉති මේ ශාක්‍ය සාමාන්‍යයෙන් මෙක්සිිකෝව බටිරිින්දිය කොද්ද රාජිය එවගේ ආජන්ටිනාවේ පුරාම දකින්න පුළුවන්. ඇති මේක ලෝක නිවර්තන කලාපයට ආවේනික සාක්‍යයක් ඉතින් මේ විදිහට අඟල් හයක් විතර වෙන්න මේ ශාකකන්දය අපි අග කොට සමයි විදියටට ඉතිරි කරගන්න ඉති අන්සේ හදි පහක් වගේ වෙන්න ශාකයේ මොලකොට සිංහ මත් දාල ඉවත් කරගන්න ඕනි ඊළඟට මේ වගේ ගැමුරු සහිත වීදුර්භාජනය ඔයාල ගන්න ඇසාමන්‍යෙන් අඟල් හයක් වගේ ගැඹුරක් තියෙන්න්න ඕනි ඉළඟට මේ විදියට ජලය අඟල් හතරක් වෝ පහක් පිරෙන්න්න භාජනයට දාලා ඉරව්ව වැඩපුර වැටෙන් නැති ස්ථානයකති යමයි තියන්න ඕනි ඟට මම මේ කලින් මුල් අද්දගත්ත මේ සාක කොට සතම මේ පෙන්නුවන්නේ මේ සාක කොටස සාමාන්‍ය දවස් විස්ස විසි තුනක් අතර අද්දි මුල් ලදිනවා ඇති මේ සාක්‍යවලට බලාගන්න පුළුවන් කඳෙන් මුල්ලදල්තිනවා ඇති දවස් විස්සකට පස්සේ තමයි මේවාලට පෙන්නුවන්නේ මේ විදිීට මුල්ලද ගන්න පුළුවන් මේ ජලමාධ්‍ය යොදාගෙන ඒ වගේම පුංචි දල්ලකුත් ඇවිත් තියෙනවා ලට දැගගන්න පුළුව ඉති හුඟක් මුල් ඇවිල්ලත් තියනවා පහසු දෙයක් ඇති පස් නැතු ජලමාධ්‍ය මේ විදියට මුල්ලදගන්න ඉතින් තවත් විඩිය හමුුවෙන තුරු वा hamมෝටම सुභදවසක්.